අයිබෝන් 1969 සැප්තැම්බර් 30 වෙනිදා ටොකායි න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 667 දෙනෙකුටත් වඩා ප්‍රමාණය හදිසියෙම බරපතල තුවාල එක්ක රෝහලට ඇතුළත් කරනවා. මෙතනදි විශේෂයෙන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අවුචි, ෂිනෝහාරා, යෝකකාවා. මේ 3 දෙනා හිතාගන්නවා බැරි තරම් රේඩියේෂන් එකට යටත් වෙලා ඉඳලා තියෙනවා. මෙතන ලෝකෙම මෙතෙක් වැඩිම රේඩියේෂන් ප්‍රමාණයකට ලක්වන පුද්ගලයා විදිහට අවුචිව හඳුන්වනවා. මේ 3 දෙනාගේ අවුචි සහ ෂිනෝහාරා කියන මෙන්න මේ දෙන්නගේ තත්ත්වය ගොඩාක් බරපතල වෙනවා. ඉතින් මොහුගේ තත්ත්වය දිනෙන් දින බරපතල වෙනවා. ඔහුගේ හම දිය වෙන්න ගන්නවා. මේ අනතුර සිද්ධ වෙලා දවස් 10කට පස්සේ ඔහුගේ අභ්‍යන්තර ලේ ගැනීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ ප්‍රතිශක්තිය බිඳ වැටෙනවා. සුදුරුදුරාණ ප්‍රමාණය බිඳුවටම වැටෙනවා. වෛද්‍යවරු හා හෙදියන් ගොඩාක් උත්සාහ කරනවා අවුචිව ගොඩ ගන්න. ඒ කාලේ වෙද්දී අලුත්ම ශල්‍ය කර්මයක් වුණ සුදුරුදුරාණ බද්ධ කිරීමත් අවුචිට සිද්ධ කරනවා. අවුචිගේ නංගිගෙන් ලබාගත් සුදුරුදුරාණ බද්ධ කිරීම අවුචිට යම් දවසක් සාර්ථක වුණත් දවස් කිහිපයකට පස්සේ මේක නැවතත් බිඳුවටම බහිනවා. ඒ විතරක් නෙමෙයි. අවුචිගේ අවයව හිතා ගන්න බැරි විදිහට අබලන් වෙනවා. ඇස් වලින් කඳුළු වැටෙනවා වගේ ලේ ගලාගෙන යනවා. හිතා ගන්නවත් බැරි වේදනාවක් තමයි අවුචි විඳින්නේ. හැබැයි හෙදියන් සහ වෛද්‍යවරුන් ඔවුන්ගේ උත්සාහය අතාරින්නේ නැහැ. ඔවුන් කොහොම හරි උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය බේරා දෙන්න. හැබැයි හෙදියන්ගේ වෛද්‍යවරුන්ගේ මේ බලාපොරොත්තු කඩා බිඳ දමමින් අවුචිගේ තත්ත්වය දිනෙන් දින පැයෙන් පැය තප්පරෙන් තප්පරේ ගොඩාක් බරපතල වෙනවා. මේ විදිහට හිතාගන්නවත් බැරි විදිහට දින 83ක් දුක් විඳිමින් අවාසනාවන්ත විදිහට මිය යනවා. ඊගෙම 47 ෂිනෝහාරා 2000 අප්‍රේල් 27 වන දින අවාසනාවන්ත විදිහට මිය යනවා. ඉතින් අවුචිට සහ ෂිනෝහාරාට මේ තරම් අවාසනාවන්ත මරණයක් හිමි වෙන්න, ඒ වගේම මේ තරම් සේවකයන් ප්‍රමාණයකට මේ තරම් බරපතල හානියක් සිද්ධ වෙන්න මේ න්‍යෂ්ටික බලාගාරයේ සිද්ධුනේ මොකක්ද? අපි අද කතා කරන්නේ අන්න ඒ අනතුර ගැනයි. ඔකේ සිදුණු මෙවැනිම සත්‍ය සිදුවීම් දැනගන්න අපිව subscribe කරලා bell icon එක click කරලා 2011 ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය දක්වාම ජපානයේ විදුලි බලයෙන් දල වශයෙන් 30%ක පමණ ප්‍රමාණයක් න්‍යෂ්ටික බලයෙන් තමා ලැබුණේ. න්‍යෂ්ටික විදුලි නිෂ්පාදනය නැවතුණාට පස්සේ ස්වභාවික ක්‍රමවලින් විදුලි නිෂ්පාදනය කරන්න ගත්තා. ටෝකියෝවේ ඉඳන් සතවම් 70ක් දුරින් ටොකායි කියන ගමේ තියෙන විශාල ඉඩමක තමයි මේ ටොකායි න්‍යෂ්ටික බලාගාරය ඉදිවෙලා තිබුණේ. මේ බලාගාරය තමයි රටේ පළමු වාණිජ න්‍යෂ්ටික බලාගාරය වුණේ. න්‍යෂ්ටික පර්යේෂණ අත්හදා බැලීම් හා නිෂ්පාදනය, ඉන්ධන නිෂ්පාදනය වගේ දේවල් තමයි මේ බලාගාරයේ සිද්ධ වෙලා තිබුණේ. ටොකායි ජනයාගෙන් 3/1ක්ම මේ බලාගාරයේ වැඩ කරලා තිබුණා. මේ බලාගාරයේ වසරකට යුරේනියම් ටොන් 3ක් සකස් කරා. පසු කාලයේදී සොයා බැලීම් වලට අනුව මොවුන් ආරක්ෂක අංශවලට නොදන්වා නව කර්මාන්ත ශාලාවක්ද ඉදි කරලා තිබුණා. මේ වගේ ක්‍රියාවන් මෙවැනි අනතුරු වලට මූලික හේතුව වී ඇති බව තමයි ඔවුන් පෙන්වා දුන්නේ. මේ බලාගාරයේ මීට කලිනුත් මේ වගේම අනතුරක් වෙලා තියෙනවා. ඒ 1997 මාර්තු 11 පරේක්ෂණාත්මක න්‍යෂ්ටික අපද්‍රව්‍ය වගයක් ගිනි තියන්න ගිහලා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මේ අපද්‍රව්‍ය තොගේ ගිනි තිබ්බට පස්සේ එක පුපුරලා ගිහිල්ලා එයින් නිපදවුණු විකිරණ වලට 20ක පිරිසක් නිරාවරණය වෙලා තියෙනවා. අවුචි කියන්නේ කඩවසම් පුද්ගලයෙක්. අවුචි පාසල් කාලේ රග්බි ක්‍රීඩකයෙකු විදිහට සෙල්ලම් කළා. මේ සිද්ධිය සිද්ධ වෙද්දී මොහු විවාහ වෙලා අවුචිට පුතෙක්ද හිටියා. චි විද්‍යාවට ලොකු කැමැත්තකින් තමා හිටියේ. ඒ නිසාම තමා ඉබාරකි ප්‍රාන්තයේ උන ටොකයි මුරා න්‍යෂ්ටික ආයතනයේ රැකියාවකට අවුචි ආවේ. JCO වල යුරේනියම් හෙක්සා ෆ්ලෝරයිඩ් පොහොසත් යුරේනියම් ඩයොක්සයිඩ් ඉන්ධන බවට පරිවර්තනය කරනවා. කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමට ඕනෙහින්දම සමාගමට බොහෝ ලෙස පීඩනය එල්ල කරලා නිෂ්පාදනය ඉක්මන් කිරීමට ඔවුන්ට තරවටු කරලා තියෙනවා. JCO කාර්මික ශිල්පීන් වන හිසාෂි අවුචි, මැසාටෝ ෂිනෝහාරා, යුටාකා යුකෝකාවා කියන 3 දෙනා දින 2කට පස්සේ නැවගත කරන්න තිබුණ ඉන්ධන පරිවර්තන ක්‍රියාවලියක අවසාන ටික ඉක්මනින් ඉවර කරන්න වේගවත් වෙනවා. පිරිසකසුම් කිරීමේ කාලය ඉතිරි කර ගැනීමට හා පහසුව සඳහා මේ කණ්ඩායම මල නොබඳින වානෙන් බාදිවල තමා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේදී JCO මෙහියුමත් පොතේ මග පෙන්වීම අනුගමනය කරාට මේ 3 දෙනාම දැනගෙන ඉඳලා නැහැ STA-කෙන් මේ ක්‍රමය අනුමත කරලා නැති බව. කලයුතු නිවැරදිම විදිහට පෙන්නලා දීලා තියෙන්නේ යුරේනයිල් නයිට්‍රේට් ස්වාරක්ෂක ටැංකියක් තුළ ගබඩා කරලා ක්‍රමෙන් වර්ෂාපතන ටැංකියට
කිලෝග්‍රෑම් 2.4ක වර්ධක වලින් තමා පොම්ප කරන්න කියලා තියෙන්නේ. 1999 සැප්තැම්බර් 30 වෙනිදා උදේ 10:35 විතර වර්ෂාපතන ටැංකිය තීරණාත්මක ස්කන්ධයකට ළඟා වෙලා තියෙනවා. මේ පිරවුම් මට්ටම යුරේනියම් කිලෝග්‍රෑම් 16ක පමණ අඩංගු වීමම විවේචනාත්මක මට්ටමකට ළඟා වුණා. මේ මිශ්‍රණය වඩාත් භයානක වුණේ අවුජහා ශිනොහාරා ජලයීය යුරේනයිල් නයිට්‍රේට් අඩංගු 3 බාල්දිය ටැංකියට එකතු කිරීමෙන් පස්සේ. මේ මෝන් දෙදෙනා ටැංකියට එකතු කරන ලද ද්‍රාවණය STA විසින් නියම කරන ලද නෛතික ස්කන්ධයේ සීමාව මෙන් 7 ගුණයක්. රේඩියේෂන් එක නිපදවීමට මූලිකම හේතු වෙලා තියෙන මේ කම්කරුවන් දෙන්නා යුරේනයිල් නයිට්‍රේට් ඍජුවම වර්ෂාපතන ටැංකියට එකතු කිරීමයි. ඒ නිසාම පාලනයකින් තොරව නියෂ්ටික විකණ්ඩනයක් වෙන්න ආරම්භ වෙනවා. මේ අවස්ථාවේදී අවුචි ඔහුගේ සිරුර ටැංකිය හා ගෑවෙන්න තමා ඉන්නේ. ඒ එක්කම ශිනොහාරා ඉන්නේ වේදිකාවක් මත මේ ද්‍රාවණය ටැංකියට වත් කරමින්. අනෙක් සාමාජිකයා වෙන යොකකාවා ඉන්නේ මීටර 4ක් පමණ දුරින් තියෙන කාමරයක වාඩි වෙලා. මේ රසායනික ක්‍රියාවලිය වෙන අතරම මේ 3 දෙනාම නිල් පාට එළියක් දකිනවා. මේ නිල් පාට එළියේ තේරුම මහා භයානක දෙයක් වෙන්න යනවා කියන එකයි. මේ නිල් පාට එළිය විහිදෙනවත් එක්කම ගැමා එලාම් එක නාද වෙන්න ගන්නවා. ඒ විගසම මේ 3 දෙනා ඒ අසලින් දුවන්න පටන් ගන්නවා. ඊළඟ පැය කීපය තුළ මේ විකණන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේක පැය 20ක පමණ කාලයක් අරගත්ත කියන එක තමයි සඳහන් වෙන්නේ. අවුචහා ශිනොහාරට වේදනාව, ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. අවුචි තමා විශාලම විකිරණ නිරාවරණයකට ලක් වෙන්නේ. ඒ නිසාම මොහුට වමන යනවා වගේම ඔහුව සිහි නැති වෙනවා. මේ සම්බන්ධයෙන් එක් සේවකයෙකු ගිලන් රථයක් කඳවනවා. මේ දිනාට අමතරව තවත් කර්මාන්ත සේවකයන් 667 දෙනෙකු විකිරණ වලට නිරාවරණය වෙනවා. මේ කාර්මිකයන්ගේ බොහෝ දෙනෙක් බරපතල තුවාල ලබනවා. අවුචි කෙතරම් විකිරණ නිරාවරණයට ලක් වෙලාද කිවතොත් මිලිසීවස් 16,000 20,000 අතර, ඒ වගේම ශිනොහාරා මිලිසීවස් 6,000 10,000 අතර, ඒ වගේම යොකෝකාවා මිලිසීවස් 10,000 4,500 අතර මේ තිදෙනාම ගැමා, නියුට්‍රෝන හා වෙනත් විකිරණ ඉහළ මාත්‍රාවකට නිරාවරණය වෙලා තියෙනවා. මේ විකිරණ නිරාවරණය අවුචිගේ ශරීරයේ අභ්‍යන්තරව හා බාහිරව දරුණු ලෙස බලපාලා තිබුණා. ඔහුගේ සම ගැලවී යාමට පටන් ගත්තා. ඒ වගේම ඔහුගේ අවයව නැවත සුව කිරීමට බැරි තරම් හානි වෙලා තිබුණා. වෛද්‍යවරුන් හා හෙදියන් ජීවිතේ බේරා ගැනීමට මහත් වෙහෙසක් ගත්තා. ඒ අතර අවුචිගේ සම්බන්ධ කිරීම, ඒ වගේම රුධිර පාර විලිනය වගේ ගොඩක් දේවල් කළා. අවුචිව බේරා ගැනීමට කොතරම් දේ කළත් ඔහුගේ තත්වය දිනෙන් දින එන්න එන්නම නරක අතට හැරුණා. අවුචිගේ ප්‍රතිකාර සඳහා ඔහුගේ හමට ගහන සර්ජිකල් ටේප් නැවත ගලවද්දී ඒ සමගම අවුචිගේ සම ගැලවිලා එන්න ගත්තා. අවුචිගේ හම ටිකෙන් ටික දියවෙන ගත්තා. හම ටිකෙන් ටික දියවෙන එකට తాවකාලික විසඳුමක් විදියට වෛද්‍යවරු කරේ ඔහුගේ මුළු ඇඟම බැන්ඩේජ් වලින් ඔතපු එක. හැබැයි පැය 3-4ක් යද්දී ඔදිය වුණු හමෙන් සහ රුධිරයෙන් මුළු ඇඟම ඔතපු බැන්ඩේජ් තෙමෙන්න ගන්නවා. අවුචිගේ සුදු රුධිරාණු බිඳුවටම අඩු වෙනවා. ඒ වෙලාවේ සොහිරිගේ උදව්වෙන් පරයන්ත රුධිර ප්‍රාථමික ශෛල බද්ධ කිරීමක් මගින් අවුචිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත හදන්න උත්සාහ කරනවා. මුලදී සුදු රුධිරාණු ගන්න తాවකාලිකව වැඩි උනත් සිරුරට සිදුවලා තියෙන හානිය නිසාම නැවතත් එය ෂේ වෙන්න පටන් ගන්නවා. ඒ අතර ඔහුගේ අභ්‍යන්තර අවයව ටිකෙන් ටික අකර්මණ්‍ය වෙනවා. අභ්‍යන්තර ලේ ගැලීම් සිද්ධ වෙනවා. අවුචිට එක දිගටම රුධිර පාරවිලනය සම්බද්ධ කිරීම, විවිධ ශල්‍ය කර්ම කරත් ඔහුට සිදුවලා තියෙන විකිරණ හානිය දිවි ගලවා ගත නොහැකි තරම් වෙනවා. එකවරක අවුචිගේ හදවත නතර වෙනවා. පවුලේ අයගේ කැමැත්තට වෛද්‍යවරු නැවත හදවත ස්පන්දනය කිරීමට උත්සාහ කරනවා. ඔහුට එක දිගට මෙවැනි හෘද ආබාධ ඇති වුණා. ඒ වගේම ඔහුගේ ඉන්ද්‍රයන් එකින් එක ක්‍රියා විරහිත වුණා. 1999 දෙසැම්බර් 21 වන දින හිතා ගන්නවත් බැරි වේදනාවක් විඳිමින් හෘද ආබාධයක් ඇති වී මිය යනවා. ඒ වගේම 40 හැවිරිදී ශිනොහාරත් බහු අවයව අකර්මණ්‍ය හේතුවෙන් 2000 වසරේ අප්‍රේල් 27 වන දින අවාසනාවන්ත ලෙස මිය යනවා. කාගේ වැරද්දෙන් හරි මේ ජීවිත දෙක අවාසනාවන්ත විදිහට මේ ලෝකයට හිමුණා. ලෝකයේ සිදුවුණු මෙවැනි සත්‍ය සිදුවීම් ගැන දැනගන්න අපිව subscribe කරලා බෙල් icon එක click කරලා තියාගන්න. ගිහින් එනවා. සුබ දවසක්.